ආයිබෝවන් සියලු යහපත් වූ බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ දවසක් වේවා. මේෂ ලග්න හිතවතුනි, එවැගේම වෘචික ධනු කුම්භ කියන සහෘද හිතවතුන්ට තමයි අපේ මේ ආමන්ත්‍රණය. හිතවතුනි, ධනය සතුට කියන දේ අපි නිරන්තරව සොයාගෙන යනවා. නමුත් සමහර වෙලාවට ඔබ මේ ගැන දන්නවත් ඇති නොදන්නවත් ඇති. මම මෙහෙම කිව්වොත් හැම කෙනෙකුට ධනය සතුට කියන දේ මේ මහා පොළව භූමිය මත අතුරලා තියෙන්නේ ඇති තරම්. අවශ්‍ය වෙන්නේ ළඟා කර ගැනීමයි. අන්නේ ළඟා කර ගැනීමේ හැකියාව, දක්ෂතාව ඔබ තුළ තිබුණත් ඔබේ යම් ආකාරයක නොදැනුවත් භාවය නිසාවෙන් ඔබට මේ අවස්ථාව නොලැබී යනවා. බොහෝ දෙනෙකුට මෙන්න මේ තත්ත්වය දැනගන්න ලැබෙන්නේ ජීවිතයේ අවසාන කාලෙ, එහෙම නැත්නම් ප්‍රමාද වෙලා. අන්නේ ප්‍රමාද වීමකින් තොරව මෙන්න මේ ධනය සතුට කොහොමද මෙන්න මේ ලග්න හතරේ උපන් අයට ළඟා කරගන්නේ කියන එක අපි කතා කරනවා. විශේෂයෙන්ම මෙන්න මේ විශ්ව ශක්තියින් අනුව විශ්ව ශක්තියින් වැඩියෙන් ආකර්ෂණය වෙන, ඒ වගේම වැඩියෙන් ධනය සතුට ළඟා කරගන්න හැකි රාශි හතරක් තමයි අපි මේ කතා කරන්නේ. එහෙමනම් හිතවතුනි, කොහොමද මෙන්න මේ මගහැරුණ දේවල්, එහෙම නැත්නම් මගහැරුණ දේවල් අපි කලින්ම හඳුනාගන්නේ මොනවද ඒ කාරණා කියන එක අපි කතා කරමු. විශ්වයත් සයිභාවකාශයත් මුසු කළ සබුද්ධික ඔබගේ ආදරණීය ජෝතිෂ නාලිකාව. හිතවතුනි, ඉහත කී ලග්න හතරෙන් උපන් අයට මෙන්න මේ පහුවෙලා තේරෙන, එහෙම නැත්නම් දැම්ම ඉඳලම වෙනස් කරගත යුතු, හදාගත යුතු කාරණා අතර ප්‍රමුඛ කාරණාවක් විදිහට පරිපූර්ණත්වය ලුහු බැඳීම. හිතවතුනි, මේකෙන් අදහස් වෙන්නේ බොහෝ වෙලාවට මේ ලග්න හතරෙන් උපන් ඔබ තුළ මෙන්න මේ ගුණාංග තියෙනවා නම් ඔබ ඉවත් කරගන්න. පරිපූර්ණත්වය ලුහු බැඳීම කියලා හිතන්නේ හිතවතුනි, හැමදේම සම්පූර්ණ කළා, අවසන් කළා, යමක් ඊළඟ කාර්ය කරන්න. බොහෝ වෙලාවට අපි හිතමු මෙහෙම, තමන්ගේ ජීවිතයේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා විදේශ වන්දනාවේ යෙදෙන. ඔබ හිතනවා මගේ අනිවාර්යම විශ්‍රාම ගියාට පස්සේ, එහෙමත් නැත්නම් ලොකු දරුවා, එහෙම නැත්නම් ඊළඟ දරුවගේ විවාහයෙන් පස්සේ, එහෙමත් නැත්නම් තව ගෙයි වැඩ කටයුතු ටිකක් තියෙනවා, අන්නේ ටික අවසන් කළා තමයි මගේ ඒ අරමුණට යන්නේ කියලා. අන්නේ පත්වය මනෝවිද්‍යාවේදී වගේම ඔබේ ලග්න අනුව ඔබ වෙනස් කරගත යුතුයි. යමක් කරන්න තියෙනවා නම්, විශේෂයෙන්ම සතුට ලබා ගන්න තියෙනවා නම්, ගමනාන්තයේ නොවේ හිතවතුනි සතුට තියෙනවා. යන ගමනේදී මග දෙපස තිබෙන සතුට භුක්ති විඳින්න ඔබ සැලකිලිමත් වෙන්න, උනන්දු වෙන්න. අන්නේ තුලින් ඇතිවෙන ශක්ති විශේෂ ඔබගේ ධනාත්මක ශක්තියින් වර්ධනය වෙලා ඔබට බලාපොරොත්තු ධනය සතුට ළඟා වීමේ වාසනාව ඇති කරනවා විශ්ව ශක්තියින් අනු. එහෙමනම් හිතවතුනි, යමක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් එය ප්‍රමාද කරනවට, එහෙම නැත්නම් තව දෙයක් ඉටු කරගෙන අවසානයේ එය ඉටු කරනවා කියන අදහස අයින් කරන, ඒ වෙලාවේ කළ යුතු දේ හොඳම දේ කිරීමත්, ඒ වගේම ඒ හැම දෙයකින්ම ඔබ සතුට වෙන ආකාරයට සතුට පවත්වාගෙන යන්නත් ඔබ තීන්දු කර යුතුයි. ඊළඟට අනිත් කාරණාව තමයි විශේෂයෙන්ම කාලෙහි සැබෑ වටිනාකම. මෙන්න මේකත් ඔබට විශේෂයෙන්ම වැදගත් වෙනවා. බොහෝ වෙලාවට සෑම පැයක්ම, සෑම දවසක්ම, සෑම මොහොතක්ම අප හැමෝටම ඉතාමත් වටිනවා. මෙන්න මේ කාල කළමනාකරණය කරගන්න, එහෙම නැත්නම් කාල ශ්‍රහණකට අනුව වැඩ කරගන්න, ඒක මාසික වෙන්න පුළුවන්, දෛනික වෙන්න පුළුවන්, වාර්ෂික වෙන්න පුළුවන්. අන්නේ ඉලක්ක ඔබ බලාපොරොත්තු ඒ උපාය මාර්ග, ඒ වගේම බලාපොරොත්තු අරමුණු මොනවාද යන්න විශේෂයෙන්ම ලේඛන ගත කරලා, එහෙම නැත්නම් ලිස්ට් කරලා ඔබ තියාගෙන ඉන්නේ අරමුණු එකින් එක සපුරා ගන්න, කාලය උපරිම වශයෙන් යොදා ගන්න ඔබ දක්ෂ විය යුතුයි. ඒ වගේම කුමක් හෝ කාරණාවක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඊට සැලසුමක්, එහෙම නැත්නම් කොයි කාලෙද මම ඒ දේ කරන්නේ, කොහොමද කරන්නේ කියන එක ඔබ අනිවාර්යයෙන්ම
තීන්දු කළ යුතු. මෙන මේ කාලයක් එක්ක තවත් වටිනාම දෙයක් තමයි හිතනතුනි ජීවිතයේ මරණ මොහොත දක්වා ඔබ නිතරම අප්ඩේට් වෙන්න, අලුත් දැනුම් හොයන්න, ඒ වගේම අලුත් විෂයන් ඉගෙන ගන්න, ඒ වගේම ඔබ දක්ෂ විෂය ඒ තවදුරටත් එහි නිපුණතාවය ඇති කරගන්න නිතරම උත්සාහ කරන්න. මම මේ සම්බන්ධයෙන් දැන සිටීම මේ ප්‍රමාණවත් මේ ඇති තවත් අවශ්‍ය නැහැ කියන එක නෙමේ හිතවතුනි. ලෝකය මොහොතෙන් මොහොත දවසින් දවස වෙනස් වෙනවා, අප්ඩේට් වෙනවා, අලුත් කරුණු කාරණා එක් වෙනවා. එහෙමනම් හිතවතුනි ඔබ කුමන වයසක පරාතිරමක හිටියත් ඔබ දැන සිටිය යුතුයි අලුත් දේවල් ඉගෙන ගන්න, ඒ වගේම අලුත් විෂයන් ඉගෙන ගන්න, ඒ වගේම දන්න විෂය වැඩිදුර හදාරන්න. මෙන්න මේවත් ඔබට ධනය වගේම සතුට ලබන්නත් විශේෂයෙන්ම හේතු වෙනවා. ඊළඟට අනිත් කාරණාව තමයි හිතවතුනි කෘතඥතාවයේ බලය. මේන් අදහස් වෙන්නේ අපට නැති දේවල් හොයනවා වෙනුවට තියෙන දේවල්, එහෙම නැත්නම් අපි ළඟ දැනට තියෙන දේවල් සම්බන්ධයෙන් ඒවා උපරිම වශයෙන් භාවිතා කරලා ඒවා ප්‍රයෝජනයට අරගෙන සතුට ළඟා කරන එක. විශේෂයෙන්ම ඍණාත්මකව කොයි වෙලාවකවත් හිතන්න එපා. අපිට කමෙන්ට් කරන අය අපි විශේෂයෙන්ම දකිනවා ඇතම් පිරිස් ඇතම් කීප දෙනෙක් ලග්න ගැන කිව්වහම එයාගේ අදහස තමයි අපි හිතුව කුම්භ ලග්න කිව්වම කුම්භ ලග්නෙට හැමදාම හෙන හතම තමයි. කුම්භ ලග්නය කියන්නේ මහා කාලකන්ණි ලග්නයක් කියලා කමෙන්ට් කරනවා. හිතවතුනි අන්න ඍණාත්මක අදහස්. අන්න ඍණාත්මක අදහස් තියෙන කම්ම මෙන්න මේ ධනය සතුට කියන එක නම් ළඟා කර ගැනීම හරිම දුෂ්කර කාර්යයක් වෙනවා. අමනාප වෙන්න එපා. ඇත්තරම කිසිම වෙලාවක තමන්ගේ ජීවිතය ගැන ඍණාත්මකව හිතන්න එපා. ඒ ඔබටම කරගන්න පොඩි විනයක් බවට පත් වෙනවා. ඊළඟ කාරණාව තමයි හිතවතුනි ස්වයං රැකවරණය. ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්තර. එහෙනම් නිරෝගී කම වගේම සතුටත් පරම ධනය විදියට සලකන්න වෙනවා. ස්වයං රැකවරණය කියලා කියන්නේ තමන් හැමෝටම කලින් තමන්ගේ ආරක්ෂාව, තමන්ගේ සමීපය, තමන්ගේ සෞඛ්‍ය ගැන සැලපිලිමත් විය යුතුයි. අපි විසින් නොකරන දේ තමයි ඔන්න ඒ තමන්ගේ සෞඛ්‍ය නොසලකා හැරීම. එමනම් හිතවතුනි මොනවද මේ සෞඛ්‍ය ගැන හිතන්නේ කියන එක. ඔබ හිතන්නකෝ ඔබ ඔබේ ගෙදරට ගේට්ටුවක් දානවා, දොරවල් වලට ඉබි අතුරු දානවා, ඒ වගේම ඔබගේ දුරකථනයට එහෙම නැත්නම් ලැප්ටොප් එකට පාස්වර්ඩ් හදනවා ලොකුවට ආරක්ෂා කරනවා. ඒ කියන්නේ මොකක් හරි ආබාධයක් ගැටලුවක් වෙයි කියලා. ඔබ ඔබගේ ශරීරයේ වටිනාම ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්න ඔබ හිතනවද? විශේෂයෙන්ම ඔබගේ මොළේ ඩැමේජ් වෙන්න පුළුවන්, වකුගඩ ඩැමේජ් වෙන්න පුළුවන්, ලිවර් සෞතු වෙන්න පුළුවන්, ඒ වගේම ඔබගේ රුධිර ධාවන පද්ධතියට යම් යම් විසබීජ ඇතුල් වෙන්න පුළුවන්. ඔබ මේ ගැන හිතනවද? විශේෂයෙන්ම අපි අපේ සෞඛ්‍ය ගැන හිතනකොට අපගේ මේ වකුගඩු දෙක, ඒ වගේම අපේ ලිවර්, අක්මා, මෙන්න මේ ශරීරාංග අපේ ශරීරයට ඉතාම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඇස් දෙක, කන් දෙක, මේ සියලුම දේවල් ගැන ඔබ දැනුවත් වෙලාද ඉන්නේ? මේවා දින වටිනාකම්. ඔබ ගෙදර ගේට්ටුවක් දානවා, දොරට ඉබ්බෙක් හයි කරනවා, ලැප්ටොප් එකට පාස්වර්ඩ් එකක් දානවා, නමුත් ඔබේ වකුගඩු දෙක මේ වන විට අක්‍රීය වෙමින් පවතිනවාද කියලා ඔබ දන්නවද? ඒ වගේම ඔබේ හදවත කොයිතරම් දුරට ක්‍රියාත්මකද කියලා ඔබ හොයලා බලනවාද? ඒ විතරක් නෙමෙයි ඔබගේ විශේෂයෙන්ම මෙන්න මේ ලිවර්, අක්මා, ඒවා කොයිතරම් සක්‍රියද කියලා ඔබ බලනවද? ඔබ ගන්න ආහාරත් එක්ක මේවා කොයිතරම් දුර්වලලා තියෙනවද කියලා දන්නවද? ඒ වගේම ඔබේ ඇඟේ කොලෙස්ටරෝල් මට්ටම කොයි මට්ටමේ තියෙනවද කියලා ඔබ දන්නවද? එහෙම නැත්නම් මේවා රැකගන්න, මේවා මනමින් පවත්වා ගන්න ඔබ මොනවද කරන්නේ? අන්න ඒවා තමයි එකට වෙන්න ඕනේ. ඒක තමයි සෙල්ෆ් රෙකවර්නේ කියලා කියන්නේ. තමන්ගේ ශරීර ආරක්ෂාව කොයි දේ කරන්නත් අපි ජීවත් වෙලා ඉන්න ඕන, නිරෝගී වෙලා ඉන්න ඕන. ලොකු බලාපොරොත්තු තියාගෙන මොකක් හෝ දරුණු අසාධ්‍ය රෝගයක් හැදුනොත් ඒ බලාපොරොත්තු සියල්ලම වතුරේ. කොයිතරම් ධනය තිබුණත්, කොයිතරම් බලය තිබුණත්, කොයිතරම් ශක්තිය තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. එහෙමනම් හිතවතුනි ඔබ වයස අවුරුදු 30කට එහා පැත්තේ නම් අවම වශයෙන් ඔබ ඔබේ මේ ඉන්ද්‍රියන් මනවින් පවතිනවාද කියලා
සොයල බලන්න මොනවද මේවට තියෙන ආබාධ කියලා හොයලා බලන්න. වර්ෂයකට සැරයක්වත් මේ දේ ක්‍රියාත්මක කරන්න. අන්න එහෙම වුණොත් තමයි ඔබේ නිරෝගීතාවය මානසික ශක්තිය වර්ධනය වෙලා ඔබට අර හැම තැනම වපුරලා තියෙන ධනය වස්තුව වගේම සතුට ළඟා කරගන්න හැකියාව ලැබෙයි. ඒ ඔබට විශේෂයෙන්ම වැදගත් වෙනවා. අනිත් කාරණාව තමයි මේක සඳහන් වෙනවා මනෝවිද්‍යාවේ අවදානමේ සුන්දරත්වය කියලා. හිතවතුනි අපේ මානසික මට්ටම එහෙමනම් අපේ මොළය ක්‍රියාත්මක කරන ආකාර තුනක් තියෙනවා. ක්‍රමවේද තුනක් තියෙනවා. ඔන්න ඔය ක්‍රමවේද තුනෙන් එකක හෝ තුනේම හෝ එහෙම නැත්නම් දෙකක හෝ අපි නිතරම අපේ ජීවිතේ පවත්වාගෙන යනවා. මෙන්න මේ කලාප තුන තමයි විශේෂයෙන්ම සුව පහසු කලාප. ඒ වගේම කම්පන කලාපේ සහ සන්තුරාසු කලාප. මේ සුව පහසු කලාපේ තමයි වැඩි දෙනෙක් ඉන්න කැමති. හැබැයි මේ සුව පහසු කලාපේ ඉන්න නම් අපිට කම්පන කලාපෙට යන්න වෙනවා, සන්තුරාසු කලාපෙට යන්න වෙනවා. මේ සන්තුරාසු කලාපයේ ටිකක් බැරෑරුම්, අභියෝග වැඩි, ගැටලු වැඩි. හැබැයි නොහිතන විදිහේ ජයග්‍රහණයක්, ධනයක්, ඒ වගේම සතුටක් ලබා ගන්න හේතු වෙනවා. හැබැයි සුව පහසු කලාපේ හැමදාම හිටියෝ ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ හිටියත් යම් මට්ටමක තමයි යාට ඉන්න වෙන්නේ. බොහෝ දියුණු වෙච්ච අය, ධනය හොයපු අය මෙන්න මේ සුව පහසු කලාපයට පැමිණියේ මේ කම්පන කලාපය හරහා, ඒ වගේම සන්ත්‍රාස කලාපය හරහා. ඒක තමයි යථා ස්වභාවය. එහෙනම් මොකද්ද මේ සුව පහසු කලාපය කියලා කියන්නේ? ලැබෙන දේ පාවිච්චි කරගෙන ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය එදිනෙදා ජීවිතේ ගත කරන. දියුණුව අඩුයි, ඇතිතරම් ධනය නැති වෙන්න පුළුවන්, යාන වාහන නැති වෙන්න පුළුවන්. හැබැයි පුජ්‍යලයා සතුටි. ඒක අපේ නරක නෑ, ඒක හොඳයි. හැබැයි මිනිසා කියලා කියන්නේ සෑහීමකට පත් නොවන චරිතයක්. ආශාවන් අසීමිත කෙලෙස් කියලා කියනවා. එවනම් මෙන්න මේ සුව පහසු කලාපේ ඉඳලා නිතරම මනුෂ්‍යක ස්වභාවය තමයි මේ කම්පන කලාපයට යනවා, යන්න උවමනාවක් තියෙනවා. ඒක තමයි කෙලෙස් කියන්නේ. මෙන්න මේ කම්පන කලාපයේදී අපිට නොඑක් අභියෝග, ගැටලු, බාධක එනවා. අන්නේ ගැටලු බාධක හමුවේ හඬා නොවැටි වැටෙන්නේ නැතුව එහෙම නැත්නම් ආපහු සුවපහසු කලාපෙට එන්නේ නැතුව යමෙක් කටයුතු කරනවා නම් ඔහුට සාර්ථකත්වයේ ඉහළටම යන්න පුළුවන්. අපි දැන් කම්පන කලාපයේ ඉඳලා තවත් අය ඉන්නවා, අතලොස්සක් පිරිසක් ඉන්නවා. ඒ කම්පන කලාපයට එහා ගිහිල්ලා සන්ත්‍රාස කලාපෙනු ජය ලබන්න, ඉක්මවා යන්න කැමැත්ත තියෙන, ආසාව තියෙන කෙලෙස් වැඩි වූ පුජ්‍යලයෝ ඉන්නවා. ඒ පුජ්‍යලයෝ තමයි ලෝකේ අතිශයින් දියුණු වෙච්ච පුජ්‍යලයෝ. ඒ වගේම ජයග්‍රහණ ලැබූ පුජ්‍යලයෝ. ඉතින් ඔබට මෙන්න මේ කලාප තුනේම ගිහිල්ලා ජීවිතේ ජය ගන්න හැකියාව තියෙන ලග්න හතරක් තමයි අපි කතා කරන්නේ. ඒකයි වැදගත් දෙය. එමනම් ඔබ ඉන්න කලාපේ නිතරම කම්පන කලාපයට ගිහිල්ලා කම්පන කලාපේ සුවපහසු කලාපයක් කරගන්න ඔබට හැකියාව තියෙනවා. ඊටත් එහා ගිහිල්ලා සන්ත්‍රාස කලාපේ ගිහිල්ලා ඒකෙත් ඉන්න ගමන් ඒකත් සුවපහසු කලාපයක් කරගන්න ඔබ දක්ෂ වෙනවා. ඒක තමයි ජීවිතේ දිනනවා කියලා කියන්නේ. එමනම් මම හිතනවා මෙන්න මේ ලග්න හතරටම ඔන්න ඔය ශක්තියින් හතර උපතින්ම විශ්වයෙන්ම ලැබිලා තිනවා. ඒ වායින් ඔබ ප්‍රයෝජනෙට ගන්න. ඊළඟට අනිත් කාරණාව තමයි සෞර්ද හිතතුනි සමාව දීමේ න්‍යාය. සමාව දීමේ න්‍යාය මොකද්ද මේකෙන් අදහස්? නිතරම අපි සමාව දෙන්න ටිකක් අකමැති, තමන්ටත් දෙන්නම අකමැති. හෘද සාක්ෂි, අතීතේ ජීවිතේ නොයෙක් වැරදි අඩුපාඩු වෙලා තියෙනවා. එහෙම නොවෙන්න බෑනේ, හදාගන්න බැරි ඒවා තියෙන්න පුළුවන්. හැබැයි මේ හැම වැරද්දක් ගැනම අවසානයේ දෝෂාරෝපණය කරන්නේ තමන්ට. අයියෝ මං ඇයි එහෙම කළේ, මගේ වැරද්ද. කවුරුවත් නොදැන හිටියක් තමන් හෘද සාක්ෂිය කියන ඔයා කරේ වැරද්දක්, ඔයාට මෙහෙම කරන්න තිබුණා, මේ විදිහට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න තිබුණා. අන්න එහෙම හිතලා ඔබ කම්පාවට පත් වෙනවා. අන්න එහෙම අයටත් අර ජීවිතයේ ධනය සතුට කියන දේවල් ළඟා කරගන්න ටිකක් අපහසුයි.
එහෙමනම් ඔබ කළ යුත්තේ කුමක්? ඔබ සමාව දීමේ න්‍යාය අනුගමනය කරා. පළමුව ඔබට සමාව දෙන්න. ඔබ අපීතයේ වෙච්ච වැරදි ගැන ඔබට චෝදනා කරන්න යන්න එපා. ඔබට දොස් පවරන්න යන්න එපා. ඔබට සමාව දෙන්න. ඒ නොදැනීම, එහෙම නැත්නම් ඒ වෙලාවේ පිච්ච තත්වයන් අනුවේ මට ඒ වගේ දෙයක් සිද්ධ වුණා. ඒ වගේ දෙයක් මගේ අපින් සිද්ධ වුණා. නැවත වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් වරදක් තමයි. නමුත් මට මම සමාව දෙනවා කියලා ඔබව නිදහස් කරගන්න. අන්නේ මනසට එන්නේ සිතුවිල්ල ඔබේ මනසට තදින්ම බලපාලා ඔබට විශේෂ ශක්තියින් දොරගුළු හැරගෙන එන්න පටන් ගන්නවා ඔබ කරා. අන්න ඒකත් එක්කම ඔබගේ දියුණුව, ජයග්‍රහණය, ඔබ සොයන සතුට, වාසනාව ඔබට ලැබෙනවා. එමණයි දෝතනි, මෙන්න මේ මං කියපු කාරණා සම්බන්ධයෙන් ඔබ නිදහස් වෙලාවක නැවත හිතලා බලන්න. විශේෂයෙන් මේ ලග්න හතර හිමිය. එහෙම නැත්නම් මං ලග්න 12ටම කියලා කියනවනේ. නෑ, ඔබට තමයි මේ ශක්තියින් වැඩියෙන්ම ආකර්ෂණය වෙන්නේ. මොකද්ද මේ කියපු කාරණා සම්බන්ධයෙන් තමගේ ජීවිතේ ඇත්තටම තාම හදාගෙන නැත්තම් ඔබ මේවා ටික හදාගන්න. හදාගෙන ඔබේ ශක්තියින් අවදි කරගන්න. ඔබට අර හැම තැනම එල්ලලා තියෙන ධනය, හැම තැනම එල්ලලා තියෙන සතුට ඔබේ ජීවිතයට ළඟාවී. සමහර කාලවලට ඔබ නොහිතන විදිහේ මහා කෝටිපතියෙක් නෙවෙයි බිලියනපතියෙක් පවා වෙන්න ඔබට මෙන්න මේ කාරණා ටික වැදගත් වෙනවා. මෙතන වැදගත් වෙන්නේ මේ කාරණා ටිකටත් එහා ගිය කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ කාරණා පුජ්‍යලයා තුළ ගොඩ නැගිනකොටම ඔබේ ලග්නය අනුව ඔබට විශ්ව ශක්තියින් වැඩියෙන් ආකර්ෂණය වෙලා ඔබ සතු ශක්තියින් හැකියාව, කුසලතා වගේම ඔබේ අර ඉලක්ක කරා යන්න, ඔබ ඉදිරියට ගෙනියන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙනවා. අන්න ඒකයි වැදගත් වෙන්නේ. මේක මනෝවිද්‍යාත්මක පැත්තෙනුත් ඔප්පු වෙච්ච කාරණාවක්. එහෙමනම් හිතවතුනි, අපි බොහෝ වෙලාවට නාලිකාවක් විදිහට පලාපල කියනවා වගේම ඔබේ ජීවිතේට මිල කරන්න බැරි වටිනා උපදෙස්, ඒ වගේම සංකල්ප මනෝවිද්‍යාත්මකව, ජ්‍යොතිර්විද්‍යාත්මකව අපි අරගෙන යනවා. එහෙමනම් මේ ලග්න හතරේ අධිපති මේෂ ලග්නයේ අධිපති අඟහරු, ඒ වගේම වෘචික ලග්නයේ අධිපති අඟහරු, ඒ වගේම ධනු ලග්නයේ අධිපති ගුරු, ඒ වගේම කුම්භ ලග්නයේ අධිපති සන්, විශේෂ බලගතුම ග්‍රහ ශක්තියින් ක්‍රියාත්මක වන ලග්න හතර ඔබට බැරි නෑ. ඔබ දැන් මොනවත් හිටියත් ඔබ හිතට අරගන්න මේ අඩුපාඩු ටික හදාගෙන ඔබ හෙට ඉඳලා ජීවිතේ අලුත් ගමනක් යන්න උත්සාහ කරන්න. ඔබට ජය වෙනවා අනිවාර්යයි. ස්ථිරයි විශ්ව ශක්තියින් කියලා කියන්නේ පෙරපින්. ඒ වගේම සසරේ ඔබ එක්රස් කරගත්ත ශක්තියින්, ඒ ශක්තියින් නම තමයි ඔබට මේ ලග්න හතර ලැබිලා තියෙන්නේ. එහෙමනම් ඔබට ජය. නැවත හමු වෙමු. ස්තුතියි.